Welcome everyone to the English Corner. Today our lesson is may and might. We can use may to take permission, avasaragan, to wish someone, kadari subapada, to curse someone. Abi may kiyana eka subapada na wage kenekta saapa karanna bhavitha karana. Kohomada may and might use wenne English waladi kiyala ada api lesson ekedi kiyala dena. ඔයාලට අපේ කලින් lessons හැම එකක්ම පල්ලෙහා description එකේ links දාලා තියෙනවා ඒ ටික follow කරලා අපේ new lesson එකත් එක්ක join වෙන්න පුළුවන් මේ might කියන දෙකෙන් අපි මුලින්ම කතා කරන්නේ මේ කොහොමද මේ english වල use වෙන්නේ මොකක්ද tense එක ඒ වගේම we are talking about possibility we are hacky power what is possible and what is not කොහොමද මේ use වෙන්නේ මේ කියන එකේ meaning එක තමයි බොහෝ දුරට සිදු වේවි මේ කියුවහම බොහෝ දුරට සිදු වේවි ඒ කියන්නේ සිංහල තේරුම කියපු ගමන් ඔයා දන්නවා මේක tense එක future බොහෝ දුරට සිදු වේවුවහම ඉස්සරහට තියෙන එකක් ඒක නිසා මේක use කරන්න පුළුවන් future tense එකේදී ඒ වගේමයි singular plural ભેදයක් නැතුව අපිට මේ use කරන්න පුළුවන් එතකොට අපි to express possibility විය හැකි බවය ප්‍රකාශ කරන්න මේ use කරනවා what is possible and what is not මොකක්ද විය හැක්කේ මොකක්ද විය නොහැක්කේ හරියටම කිව්වොත් මම example එකක් දෙනවා ඔයාලට he may go to work he may go to work next week he may go කියන්නේ ඔහු බොහෝ දුරට යාවි ඔහු බොහෝ දුරට වැඩට යාවි tomorrow එට එතකොට මේ කියන action එකේ possibility එක 60% ඒ කියන්නේ වැඩට යාවි කිව්වට 100% ම මේක වෙනවා කියලා මේ වලින් කියවෙන්නේ නැහැ බොහෝ දුරට සිදු වේවි කියලා අපි කිව්වේ ඒකයි එතකොට 60% 60% මේක විය හැකි භාවය තීරණය කරනවා එතකොට වැඩිපුරම වෙන්න පුළුවන් බොහෝ දුරට වේවි he may go to work she may pass the exam ඇය බොහෝ දුරට විභාගය සමත් වේවි she may pass හැම එකේම බලන්න මේත් එක්ක අපි දාන්නේ කලින් lesson දෙකේදීම කිව්වා වගේ verb root එක මවු ක්‍රියාව mother verb එක තමයි use කරන්න ඕන may pass බොහෝ දුරට සමත් වේවි may go බොහෝ දුරට යාවි may come බොහෝ දුරට එවි He may come here. ඔහු බොහෝ දුරට එවි. In may. He may come කියන්නේ බොහෝ දුරට එවි. Here කියන්නේ මෙහි. එතකොට he may come here in may. මොකද්ද මෙතනදි මේ කියන්නේ? මේ කියන්නේ month එක. මැයි මාසෙ. He may come. ඔහු බොහෝ දුරට මෙහි එවි මැයි මාසෙ. මැයි වල කියන්නේ. It may rain today. අපිට එළියට ගිහිල්ලා බලලා අපේ कंडीशन के लिए तीन बाला वही न वागे नंग गुड़ाक दूर डाबे टके यान बुलवान इट मे रेन टुडे बहुत दूर डाबे वही भी ऐसा बोलता मे के निके दिन मतलब दिया करना तीन वाला डे मीनिंग ने का तमाई बहुत दूर डाबे भी मे के वेन तीन पॉसिबिलिटी का 60% के लोड में दिया करना होना बहुत दूर डाबे भी फ्यूचर टेंस के लिए यूज कराने सिंगुलर प्लूरल भेदिया ने ये वागे माई यूज कराना होना मदर वर्ब में करते कभी तरह අපි මේ කොහොමද පර්මිෂන් ගන්න කෙනෙක්ට විෂ් කරන්න කෙනෙක්ට කර්ස් සම්මන් කෙනෙක්ට සාප කරන්න බාධා කරන්න කියලා ඊළඟට කියලා how to take permission using may කොහොමද මේ දාලා පර්මිෂන් එකක් අවසර ගන්න may I come in may I come in මම ඇතුළට එන්නද ඔයාලට මොනවා හරි තැනකට යන්න ඕන වුණාම එකපාරට එතනට යන්න බැරි නා. You must take the permission. ඔය අවසර ගන්න ඕන. ඒක ඔයාට අහන්න පුළුවන්. Excuse me, may I come in? මම ඉන්නද ඇතුළට? May I eat this? මොන හරි දෙයක් ඔයාට ගන්න ඕන නම්, එක කන්න ඕන නම් කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. May I eat this? මම මේක කන්නද? May I take this? මම මේක ගන්නද? May we play outside? Outside කියන්නේ එළියේ පිටත කියන එක. May we play? අපි එළියේ සෙල්ලම් කරන්නද කියලා අහන්න පුළුවන්. May we play outside?
එතකොට පර්මිෂන් එක ගන්න මේක අපි නිතරම යූස් කරන්නේ i සහ v එක. i කියන එක ඉංග්‍රීසි වලදී ඉම්පෝටන්ට්ම පාර්ට් එකක්. බලන්න මතක අපි ප්‍රසෙන්ට් ටෙන්ස් වලදී i එක am භාවිතා කරා. එතකොට මේ i කියන එකත් එක්ක විතරක් භාවිතා කරන්න be verb තියෙනවා. අය ඒ විදිහටම මේ මේ වලදී i කියන එක v කියන එක ස්පෙෂල් වෙනවා විශේෂ වෙනවා. මේ පර්මිෂන් එක ගන්න i v දාලා මේ යොදා ගන්න පුළුවන්. To wish someone කාට හරි සුබ පතන්න ඕන. අපි කියනවා ඔයාට තෙරුවන් සරණයි නැත්නම් තුනුරුවන් ගියේ පිටයි කියලා. එතකොට තුනුරුවන් කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන එකනේ අපි බෞද්ධ ආගමේ. එතකොට may you bless of triple gems. තුනුරුවන් කියන්නේ triple gems. triple කියන්නේ තුනයි කියන එකනේ. may you bless of triple gems. ඔයාට තෙරුවන් සරණයි තුනුරුවන් ගියේ පිටයි කියන එක කියනවා. අපි කෙනෙක් මේ ගියහම කියනවා ඔයාට නිවන් සුව ලැබේවා. may you attain nibbana. ඔයාට නිවන් සුව. එතකොට අපි මේ කියන එක wish කරන්නත් ගන්නවා. ඒක opposite එක. to curse someone කෙනෙක්ට අපිට තරහයි නම් ඔහුට වෛර කරනවා නම් ඔහුට ශාප කරන්න මේක යූස් කරනවා. හොඳ දෙයක් නොවනට මේ යූස් කරන්නේ කොහොමද කියලා දෙන වෙලාවට අපිට මේක අනිවාර්යම කියලා දෙන්න වෙනවා. එතකොට may you never come. come කියන්නේ එනවනේ. never come කියන්නේ කවදාවත් එන්න වෙන්න එපා වගේ අදහසක්. එතකොට may you never come කියන්නේ අනේ එන්න වෙන්න එපා. ඒක සාප කරන්න තමයි පාවිච්චි කරන්නේ. may you vanish. vanish කියන්නේ විනාශ වෙලා යනවා කියන්නේ. may you vanish. to curse someone. එතකොට may කියන එක to take the permission to wish someone also to curse someone සුබ පතන්න අවසර ගන්න සාප කරන්න කියන අවස්ථා තුනේදීම අපි මේ භාවිතා කරනවා. ඒ වගේමයි මේ බොහෝ දුරට සිදුවේ විනා negative form එක question form එක අපි ඔයාලට example එකකින් කියනවා. he may come home. ඔහු බොහෝ දුරට ගෙදර එවි in may. එතකොට මේක negative එක කොහොමද හදන්නේ? he may not come. ඔහු බොහෝ දුරට එන එකක් නැහැ. she may not pass the exam. බොහෝ දුරට විභාගයෙන් සමත් වෙන එකක් නැහැ. එතකොට මේ වල negative form එක may not. බොහෝ දුරට ඒවිද විභාගය බොහෝ දුරට සමත් වේවිද කියලා අහන්න මේ කියන එක අපි sentence එකෙන් ගලවලා ඉස්සරහට ගේනවා. may he come. ඔහු බොහෝ දුරට එයිද? may she pass. බොහෝ දුරට සමත් වේවිද? මේක තමයි මේ වල lesson එක කොහොමද negative වෙන්නේ question වෙන්නේ කියලා කියලා දෙනවා. ඊළඟට අපි කතා කරනවා might. might ගැන කතා කරද්දී we are talking about a possibility. අපි මේකෙදි කතා කරන්නේ විය හැකි භාවය ගැන. මේ වගේ might. හැබැයි මේ වලට වඩා වෙනස් වෙන්නේ අපි කිව්වා මේකේ action එක මේකේ ක්‍රියාව මේ වලදී 60% 60%ක් විතර මේකේ විය හැකි භාවය තියෙනවා. හැබැයි might වල 40% මේ ක්‍රියාව වෙන්න පුළුවන් ප්‍රතිශතයක් විදියට ගත්තොත් 40%ක් විතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ it might rain. it might rain කියන්නේ බොහෝ දුරට වහීවි this afternoon. අද හවස බොහෝ දුරට වහීවි. හැබැයි ඔයා දන්නව දැන් වෙන්න තියෙන possibility එක 40% වැඩිපුරම තියෙන්නේ නොවන පැත්තට. my friend might come. මගේ යහළුවා might come. බොහෝ දුරට එවි. here today. මගේ යහළුවා අද මෙහෙන් බොහෝ දුරට එවි කිව්වට possibility එක 40% 40%ක් විතර තමයි තියෙන්නේ. හරියටම කිව්වොත් මේ might වෙනුවට මේ my friend might come වෙනුවට will not දැම්මා වගේ. my friend will not come. එන එකක් නෑ කියන අදහස තමයි වැඩිපුර දෙන්නේ. එතකොට අපි might එකේ negative form එකක් කතා කරන්නේ නෑ. හේතුව අපි කතා කරද්දී ඒක odd වෙනවා. ඒක ගැළපෙන්නේ නැති වෙනවා. might කියන එක ඇතුලේ negative ගතියක් තියෙනවා. නෑ කියන අදහසක් තියෙනවා. හේතුව percentage එක 40. යම් කිසි දෙයක් වෙන්න පුළුවන් ප්‍රතිශතය 100 නම් ඒකේ 40% කියනවා දන්නවා වැඩිපුරම තියෙන අඩු පැත්තට negative පැත්තට. might වල තියෙන positive පැත්තට.
60% may, 40% might. Masons might come to work today. Masons කියන්නේ පෙදරියෝ. අපි කියනවා masons might come. පෙදරියෝ සමහර විට ඒ වගේ අදහසක් එන්නේ. 40% බොහෝ දුරට එන එකක් නෑ කියන අදහස තමයි එන්නේ. Masons might come to work today. එතකොට ඔයාලා දන්නවා might කියන එක use කරන්න පුළුවන් future tense එකේදී. මේක singular plural ભેදයක් නෑ. නමුත් future tense කිව්වට අනාගත කාලයේදී කිව්වට possibility එක 40% 40% විතර තමයි කියන්නේ. might කියන එකේ තව තේරුමක් තියෙනවා. might කියන එක අපි බලය කියන එකට භාවිත කරනවා. might might කියන එක මේ කියන එක past එක විදිහට යොදාගන්නේ කොහොමද කියලා මේ example එකේදී අපි බලමු. කමල් අහනවා may you join with this program? May you join? ඔයා සම්බන්ධ වෙනවද මේ වැඩසටහනත් එක්ක? නිමල් කියනවා yes I may join. ඔව් මම බොහෝ දුරට සම්බන්ධ වෙනවා. එතකොට ඔයාගේ බොස් අහනවා will Nimal join with this program? Nimal මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙවිද? එතකොට අපි මෙන්න මෙතෙන්දි might use කරනවා මේකේ past එක විදියට. He said ඔහු කිව්වා that he might join that he might join ඔහු සම්බන්ධ වෙනවයි කියලා this program මේ වැඩසටහන. He said that ඔහු කිව්වා that he might join ඔහු සම්බන්ධ වෙනවයි කියලා මේ program එකට. එතකොට might කියන එක මේ කියන්නේ past එකටත් භාවිත කරනවා මේකේ අතීත කාලය සඳහා භාවිත කරනවා කියලා ඔයාලා මතක තියාගන්න. අද අපි lesson එකේදී වර කියලා දුන්නේ may and might, how to take the permission, how to wish someone, how to curse someone, and the negative question form of may. Also how to use might as the past tense of may. This is the lesson for today. Stay with Court of the Day. Find the diamond inside you, not the stone. Find the diamond inside you. ඔයාගේ ඇතුලේ තියෙන දියමන්තිය හොයාගන්න. නිකම්ම නිකම් ගලක් නෙමෙයි කියන එක මේ අපේ කෝට් එකේදී කියන්නේ. පොඩි ස්ටෝරි එකක් ඔයාලට මම කියනවා. ළමෙක් ඇවිල්ලා තාත්තගෙන් අහනවා, තාත්තේ what is the value of a life? මොකක්ද ජීවිතයේ තියෙන වටිනාකම? ඔයාලගේ දරුවෝ ඔයාලා දන්න කියන කෙනෙක් ඔයාලගෙන් ඇහුවොත් what is the value of our life? අපේ ජීවිතේ වටිනාකම මොකක්ද කියලා what is your answer? මොකක්ද ඔයාලගේ උත්තරය? Giving an answer instead of giving an answer පිළිතුරක් දෙනවා වෙනුවට father told to his son තාත්තා කියනවා පුතාට take this stone මේ ගල අරන් යන්න අරන් ගිහිල්ලා මේක වටිනාකම පුතා ඔයාගෙන එන්න. හැබැයි මතක තියාගන්න මේක කාටවත් විකුණන්න එපා. මේ දරුවා මේ ගල අරගෙන යනවා මා. ඊළඟ එක වෙලෙන් දෙක දීලා කියනවා මා මේක මගේ තාත්තා දුන්නේ මට. මේක අරගෙන මාමට කීයක් දෙන්න පුළුවන්ද? මේ වෙලෙන්ද කියනවා I give you $2. මම ඔයාලට ඩොලර් දෙකක් දෙන්නම්. प्रदेश මේ කාරණේ මම කීයක් දෙන්න පුළුවන්ද? මේ විලෙන්ද කියනවා උදේ මේ shop එකේ තියෙන ඔක්කොම මැනිකල් ටික විකුණලවත් මට මේ ගලට වටිනාකමක් දෙන්න බෑ. මේක ලෝකේ ඉත දුර්ලභ නියමන්ති වර්ගයක්. මේක මිල මට පුතාට ගෙවන්න විදියක් නෑ උදේ කියලා කියනවා.
මේ ගලක් අරගෙන බොහොම ස්තුතියි මාම කියලා මේ දරුවා තාත්තලාට එනවා. එහෙනම් කියනවා මේ සිදුවීම් එක බෙලෙන් ඩොලර් 2යි, එකෙනෙක් ඩොලර් 20යි, අනිත් කෙනා මේකේ නිලම් නියම කරගන්න බෑ මේක ඒ තරම් වටිනවා කියලා කියනවා. දැන් තාත්තා අහනවා මේ පුතාගෙන් දැන් පුතාට තේරෙනවද ජීවිතේක වටිනාකම කියලා. ඔයාගේ ජීවිතයත් ඒ වගේ. ඔයාගේ ජීවිතයත් එක කෙනෙක් ඔයාගේ දෙමව්පිය එක වටිනාකමක්. ඔයාගේ ගුරුවරු තවත් වටිනාකමක් දෙනවා. ඔයාගේ නෑදෑයන් ඔයාගේ අසල්වාසීන් ඔයාට විවිධ වටිනාකමක් දෙනවා. හැබැයි ඔයාගේ වටිනාකම හරියටම දන්න ඔයා ඒක නිසා ඔයාගේ වටිනාකම ඔයා ගන්න ඕන. ඔයා අනිත් අය මිල කරන වටිනාකමේ කෙනෙක් ඔයාට ඩොලර් 2ක් මිල කරා නම් ඔයාගේ රැඳිලා ඉන්න එපා. තව කෙනෙක් ඩොලර් 20ක් මිල කරා නම් ඒක රැඳිලා ඉන්න එපා. ඔයාගේ ඇතුලේ තියෙනවා ඔයාට මිල කරන්න බැරි තරම් වටිනාකමක්. අනේ වැලියු එක ඔයාගේ. අපිට මේ වගේමයි ජීවිතේ. ඔයා ඔයාගේ ජීවිතේ වටිනාකම ඔයාගේ නෑ. කෙනෙක් ඔයාව මිල කරන්න පුළුවන්. ඔයාට ඒ මිල කරන අපි බලන්නේ වාගේ ඉන්සයිට් ඇතුලේ තියෙන රියල් වැලියු එක ඇත්තම වටිනාකම ඔයාලා කියනවා. අද ඉදන් පටන් ගන්න. වාගේ නෑදෑයෝ, වාගේ ඥාතීන්, යාළුවෝ මොනවා කිව්වත් ඔයාලේ වටිනාකම මත රැඳිලා ඉන්න බා. ඔයා ඔයාගේ රියල් වැලියු එක හොයාගෙන යන්න. Find your diamond. Find your diamond inside not the storm. ඇතුලේ තියෙන. දියමන්තිය හොයාගන්න. නිගම නිගම වටිනාකමක් නැති. ගලක් නෙමෙයි. අපේ ලෙසන් එක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරන්න. ඒ වගේමයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඔයාලා තියෙන ඕනම ප්‍රශ්නයක්. අපේ channel එක තාමත් subscribe කරේ නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. ඔයාලා අපි අලුත් ලෙසන් එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම notification එකක් එනවා. අපේ channel එක එක්ක රැඳිලා ඉන්න හැමෝටම thank you very much.